හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් මං අද ආවා සුපිරිම වැඩකට. ඒ තමයි අද මං ආවා මාළු අල්ලන්න. ටික ඔයාලට පේනව ඇති අමු කැලෑවක් මේක. කොහෙද කියලා මං කියන්නේ නැහැ. මොකද කියන්නේ නැත්තේ නැත්තම් අන්තිමට කට්ටිය ඔක්කොම මෙතනට වෙලා මේක විනාශ කරනවා මෙතන. ඉතින් මං කියන්නේ නැහැ කොහෙද කියලා. මෙතන මම මීට මාස ගානකට කලින් ආව මගේ යාළුවෙක් එක්ක. එතකොට තමයි මං දැක්ක මෙතන මාළු ඉන්නවා. අපි එනං ගිහිල්ලා බලමු එතන ඉන්නේ මොන මාළුද. අපි මාළු ටික කල්ලගෙන තමයි ආවේ. තමන් අද ආවේ මල්ලි කෙනෙක් එක්ක. මල්ලි නම් මූණ පෙන්නන්න වැඩි කැමති නම ලාවඩ පෙන්නන්න ගියාව. ආයේ අරින්නේ. එයා තමයි මල්ලි. ඉතින් එයාත් ඒ තමයි ආවේ. අපි ගිහිල්ලා බලමු වැඩේ වෙන හැටි. ඉතින් ඔයාලට පේනව ඇති මං දැන් ඉන්නේ ප්ලේස් එකේ. ඉතින් මෙතන කොයිද කියලා මං කියන්නේ නැහැ ඔයගලන්ට. මෙතන විතරක් නෙමේ අපිට තව අන්න අර පැත්තට යන්න ඕනේ. මේ පැත්තට තමයි මාළු ඉන්නේ. අපි යන්න ඕනේ දැන්. ඉතින් ඉදිරියට අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ. අපි මුලින්ම මේ පැත්තට ගිහිල්ලා බලමු මේ පැත්තේ මාළු ඉන්නවද කියලා. ආයිත් ඔයාලට පේනව ඇති දැන් මේක ගඟක්. මේකට උතුරලා තියෙන ඉතින් ඇස්සට. ඔයාලට පේනව ඇති. අපි එනම් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේ ආරේ නම් මාළුවෙක් නම් හොයන්න නම් හම්බෙන්නේ නැහැ. අපිට තනි කරන් පාසි ගොඩක්. අපි තව එහාට යම් බලන්න. එහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් සමහරට අපිට. වැස්ස හින්දා ඉතින් මාළු පොඩ්ඩක් අඩු වෙලා ඇති සමහර විට. අපි ගිහිල්ලා බලමු ඉතින්. අපි ප්ලේස් එකට ඔයාලට පේනව ඇති. ඉන්න ඔයගලට මම මේක පැහැදිලිවම පෙන්නන්නම්. ලොකු අවුවක් තියෙනවා මෙතනට. මේ හරිනම් ඉන්නේ පුංචි පුංචි ගප්පි පැටවු වගේ තමයි ඉන්නේ. ඔයාලට පේනවත් දන්නේ නැහැ. අපි ආවි ගප්පි අල්ලන්න නන්නේ මේ. අපි ඊට වඩා ලොකු මාළු මේකේ මම කලින් ආව පාර දැක්කා. ඉතින් මෙතන මාළු රංචුවක්ම යනවා ඔයාලට පේනව ඇති. යාළුවා මෙතනට ගහන්න බලන්න. ඔන්න ඔය ටික අල්ලන්න බලන්න. ෂා හිමීට. ඔව් ඔන්න ඉතින් දැන් ඔයාලට පේනවා ඉතින් මාළු ගොඩක් හවුණා. දාන්න ඕගලන්ට මේකට හිමීට. මරන්න එපා එක්කෙනෙක්ව. නියමයි. මාරු. ඉතින් ඔයාලට පේනත් අපි අල්ලගත්ත මාළු ටික ඉතින් අපි ආයේ මේ පොඩි මාළු අල්ලන්න නම් නෙමෙයි. ඒත් අපි ටිකක් අල්ල ගත්තා. ඉතින් මේ ඉන්නේ මාළු තමයි. අපි යම් මේ හරියේ එන ප්ලේස් එකකට. මෙතන නම් මාළු නෑ. පොංචි පොංචි මාළු ටික විතරයි ඉන්නේ. අපි මල්ලි බැහැලම වැඩ ඉතින් මට අල්ලන්න අවස්ථාවක් දෙන්නේ නෑ වගේ. එයාම අල්ලනවා ඉතින්. අපි යම් බලන්න වෙන තැනකට. ඉන්නේ අතුල්ටම යන්න. ඉතින් මේක ලොකු කැලෑවක්. ඔයාලා පේනවා ඇති හතර වටේම තියෙන්නේ ගස් විතරයි. පට්ටම කැලෑවක් මේකම කොයිද කියලා කියන්නේ ආයිත් පාරක් වලට කියන කොයිද කියලා කියන්නේ නෑ කියලා. මොකද ඒ තරම් මෙතන මරු ආරම සුන්දරයි. අපි එනං අතුල්ට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ගිය පාර ආපු වෙලාවෙ නම් අතුලේ මාළු හිටියා. දැන් ඉතින් කොහොමද කියන්නේ දන්නේ නැහැ. දැන් ගොඩක් අල්ල ඇවිල්ලා. අපි එනං ගිහිල්ලා බලමු. මල්ලියා. ඔව් දැන් අපි යන්න පටන් ගත්තා. ඉතින් ඔයාලා පේනව ඇති වැස්සර වතුර පිරීලා ගඟ උතුරලා ඉතින් ගන්න දෙයක් නෑ මෙතන. පට්ටම කැලෑවෙ ඉතින් සත්තුත් ඉන්න පුළුවන් මේකේ. මල්ලි පොඩ්ඩ බලාගෙන යන්න සත්තු ඇති. ඒගොල්ලන්ට පේනවාද අපේ මල්ලි බෝතලේකුයි ගොට්ටකුයි ඔක්කොම අරගෙන ආයි ඉතින් දැන් යනවා මාළු අල්ලන්න. එයා තමයි ඉතින් ආසාවෙන් ආය වැඩේට. කියපුව මං ආවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මම වීඩියෝ ගොඩක් දැන් ෂූට් කරලා තින්නේ. කියන්නේ ෆයිටර්ස් බ්‍රීඩින් වීඩියෝ එක ෂූට් කරගෙන යනකම්න් තින්නේ. ඒ වගේම මම මාළු කඩේ ගියා ඒ වීඩියෝ එක ෂූට් කරලා තින්නේ. අයිති අත්‍තර මට එඩිට් කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි වීඩියෝ පොඩ්ඩක් පරක්කු. අයිති ඉක්මනට ඔයාලට ඒ වීඩියෝ දානවා. ටිකක් මේක ලොකු කැඩ අඹුවන කබරෙක් ගියා. තණ්ඩ කබරෙක් ගියා. යා 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 මේ මේ යාට ඉන්දනේ පාඩුයි. ඉතින් මේක ටිකක් ලොකු කැලෑවක්. අපි යම් බලන්න. ඉතින් මාළු ඉන්නවත් දන්නේ නැහැ. ගියේ පාර නම් හිටියා. අ
හැබැයි ගිය පාර නම් මෙච්චර ලකුඩම් කැලෑව ඇවිල්ලා තිබ්බේ නෑ කවුරු සුද්ධ කරලා තිබ්බ මේ පාර ඉතින් මේ පාර නම් ටිකක් කැලෑව ඇවිල්ලා වැඩි කොහොම හරි ඔයාලට මාළු පෙන්වන්න තමයි මගේ එකම අභිප්‍රාය දැන් ඔබ බලාගෙන ඉන්න සත්තු ඉන්න පුළුවන් ඔයාලා ඔයාලට පේනව ඇති මේක හිතනවට වඩා ලොකු කැලාවක් මේක මේ අපේ ගමේ තියෙන එක ප්ලේස් එකක් විතරයි ඉතින් අපේ ගමේ මේ වගේ ඕන ටයිම් ඕන තරම් මේ ප්ලේස් තියෙනවා තැන් තියෙනවා ආ ඉතින් ඉදිරියේදී මම ඔයාලට ඒවත් හිමීටෙන් මේක පෙන්නනවා ආ මෙන්න මේ වගේ තමයි ඉදා මාළු හිටියේ මෙන්න මේ වගේ ප්ලේස් එක තමයි මාළු නම් හිටියේ අද නම් මාළු පේන්න නෑ වගේ මේ වගේ හරි තමයි මාළු හිටියේ අපි අම්බන්ත අපිට ඉස්සරහට සමහර ඉස්සරහ ඉන්න පුළුවන් තව හරියට නිකන් මේක නිකන් හොල්මන් තියෙන කැලෑවක් වගේ ඉතින් රෑකට එම ආවොත් එමයි සුපිරි හොල්මන් වීඩියෝ එකක් උනත් අපිට කරගන්න බැරි වෙන්නේ නැහැ පුළුවන් ඒ වෙනවා මම ඉතින් රෑට රංගෙන් එන්නේ නැහැ ඉතින් බොරු කියන්න ඕනේ නැහැ ඉතින් මාත් ටිකක් බයයි බලමු මේ හරියවත් ඉන්නවද කියලා මාළු පේන්න නෑනේ මේ හරියෙත් නැහැ යම් බලන්න තාපොඩක් ඉස්සරහට තව පොඩා දුරයි ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර දුරද කියලා ඉතින් මෙහෙ මෙහෙම බලද්දි ඔයාලට පේනවා ඇති තණ්ඩ කැලෑවක් මේක අපි යම් බලන්න තවොඩ ඉස්සරහට හරියෙත් නැහැ බලමු මෙතනම කොමල් යමාලු නෑනේ මේ පාර පොඩි පොඩි මාළු තමයි ඉන්නේ අපිට ඕනේ පොඩි මාළු නෙමෙයි ලොකු මාළු යම් බලන්න තා පොඩ්ඩ මට හිතෙන්නේ වැස්ස නිසා මාළු ඔක්කොම ගිහිල්ලාද කොයිද ඒ කියන්නේ ගඟ උතුරලා තියෙනවා මෙතන ඉතින් මෙහා පැත්තේ තියෙන ගඟ සමහර විට ගඟ උතුරලා මාළු ගිහියා කියන්නේ ගිහිල්ලා වෙන්නත් පුළුවන් අපි බලමු ඉතින් පේන්න නම් නැහැ මාළු එන්නේ මොකද ගෙම්බේ ඔව් දැන් අපිට ගෙම්බොත් පේන එක මාළු වගේ තමයි මේ වෙලාවේ නෑනේ කොල්ල මේ පාර මාළු කලින් පාර ආපු වෙලාව මෙන්න මේ හරියට මේ වගේ තැඟලුත් මාළු හිටියා යම් බල තා පොඩ්ඩක් යම් බල තව යන්න පුළුවන් කැලෑවේ ආයි හොල්මන් ගැන සුපිරි වීඩියෝ ටිකක් කරගන්න පුළුවන් මෙහෙට රැකට එම આવොත් එම අමු කැලෑව මේක මම හිතන්නේ මෙතනට කට්ටි එනවා ඇති කියලා මේ වගේ තැන් වල තින්න පුළුවන් සමහර විට කොහොම දෙන්න බං ගොට්ට පොඩ්ඩ නෑ මං පළවෙනි වතාවට ගොට්ට අතට ගත්තා අපි බලමු මාළු ඉන්නවද කියලා බලමු ඇස්සර නිකමට ගහලා බලමු නෑ නේ පාස් කස්ටයක් විතරයි ආවේ අපිට අපි ඉස්සෙල්ලා අල්ලගත්ත මාළු ටිකත් අපි හැලුවා බලමු මෙතනට ගාලා නිකමට හරි ආවුණ නෑ එතනත් නෑ අම්බල මාරම කේස් එක. ඉතින් ඔයාලට පේන නැති හැමතැනම වතුර තියෙනවා. ඒ කියන්නේ ගඟ උතුරලා තියෙනවා. ඉතින් ඒ නිසා මාළු සමහර විට ගිහිල්ලා වෙන්න පුළුවන්. කලින් පාර නම් එද්දි හිටියා. ඒ කියන්නේ මම මීට මාස ගානකට කලින් තමයි ආවේ. ඒ විදිහ නම් මාළු හිටියා. නෑ වගේ මාළු බලන්න තපොඩක් ඉස්සරහට යන් බලන්න අපි. කොහොම හරි අද ඔයාලට ලොකු මාළුක් කල්ලලා පෙන්වන්න ඕනේ. ඒක තමයි මගේ එකම අභිප්‍රාය. යන්න මාරුද හරි ඔ අපේ මල්ලි නම් කියනවා යාට යන්න බෑලු තව ඉස්සරහට යාට කියන්නේ සත්තු කයි කියලා බයයිලු ඉතින් මං හරි තනියෙන් ගිහිල්ලා ඔයාලට වීඩියෝ කොමෙන්ට් මං කරේ කියන්නේ මාළුයි පෙන්නනවා කොමරේ වීඩියෝ මම ඉදිරියට කරනවා අපි බලමු මොකද වෙන්නේ කියලා පේන තෙක් මානක නෑ එක මාළු එක
තනනම් ඉන්නා මොකෙද්ද මේ ආනේ යවන්නේ අපිට කබරේ කිටි එතන ඒ කබරුනේ මේ මේ වෙලාවේ යන්නේ මාළු නෙළුම් පැල දින කියලා අපි මල්ලි කියනවා ඉතින් අපි පොඩ්ඩක් ගිහලා බලමු නෙළුම් පැලයක් හරි අපි ආපුවේ අඩු ගන්න මෙච්චර දුර ආපු එකේ අපරාධයක් නේ නැත්තා බලමු ගලවන්නේ try එකක් දීලා මල්ලි මේ කොට ගන්න බලමු try එකක් දීලා ගලවන්න පුළුවන් ඉතින් අපි අත දාන්නත් බයයි මේකට මොකෝ ඉන්නවද දන්නේ අම්බෝ අත දාන්න බය වගේ මොකද පට්ට ගැඹුරයි මේක මෙහෙම තිබ්බට කො ඔක නිකන් දෙන්න බලන්න ගහලා බලන්න පාල් සමඩ යට ඉන්න පුළුවන් මේ බලමු ආ ගාන මල්ලි ගාන බල මඩ හරන්න එපා හරි වා ඔය හරි අල්ලන්න මන් ටිකක් එහාට යනවා අපි බලමු ඉතින් යාළුවනේ ඔයාලට කියන්න ඕනේ සුපිරිම ප්ලේස් එකක් ඉතින් ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි මෙතන ඉතින් මේ වගේ වීඩියෝ ගේන්න ඉතින් ජනි බ්ලොග්ස් SL වෙතින් මං විතරයි ඉදිරියේදී මම ඔයාලට මීටත් වඩා හොඳ හොඳ වීඩියෝ කරනවා අනිවාර්යයෙන්ම මාත් එක්ක දිගටම ඉන්න කියලා මම කියනවා සමහර වෙලට ඉතින් විඩින් වල වීඩියෝ පොඩ්ඩක් දාන්න පරක්කු වෙන්න පුළුවන් එහෙමයි කියලා මම වීඩියෝ දාන්න නැතුව ඉන්නේ අනිවාර්යයෙන්ම වීඩියෝ දානවා ඉතින් මේ ටිකේ මට නිවාඩු නිවාඩු ඉන්න මට වැඩිපුර වීඩියෝ ටිකක් කරගන්න පුළුවන් ඉතින් මම කලින් කිව්වා වගේම මම වීඩියෝ ගොඩක් දැන්ටම ෂූට් කරලා තියෙන ඇත්තට මට එඩිට් කරගන්න වෙලාවක් නැතුව මම මෙච්චර කාලෙ හිටියේ දැන් මම අද ඉඳලා පටන් ගන්නවා එඩිට් කරන්න ඉතින් ඉක්මනටම ඔයාලට මේ වීඩියෝ බලා ගන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා ෆයිටර් බ්‍රීඩින් වීඩියෝ එක. ඉතින් දැන්ටමත් ඒක ෂූට් කරමින් ඒ කියන්නේ අනගමන් තින්නේ. ඉක්මනටම ඔයාලට මේ වීඩියෝ එක දෙනවා. කොල්ල මෙන්න මෙහාට පොඩ්ඩක් ගහන්න බලන්න මේ අස්තර පොඩ්ඩක් නිකුණ ගහලා බලන්න. හද. එනේ. තා චුට්ටක් යන් අපි මේක ගොඩාක් දුරයි තව යන්න පුළුවන් යනවනම් කිලෝමීටර් ගානක් වත් යන්න පුළුවන්. ඒතරම් ලොකු කැලාවක් මේක අපි තා චුට්ටක් වගේ ඉස්සරහට ගිහලා බලමු අපි ආපු එක නම් ඇත්තම කිසිම පළක්කුන් නැති වැඩක් විතරයි මොකද මාළු නෑ පේන්නවත් ගිය පාරේ එතන ඇටි වෙන්න හිටියා මාළු ඒ වඩ පේනවා ඇති මෙන්න මේ හේතුව නිසා තමයි මම මෙතන කියන්නේ නැත්තේ කොහෙද කියලා මේ පේනවා ඇති නේද මෙතන අවිල්ලා ඉතින් සිගරට් කවර් අය මේවා බීර් ටින් මේව දාලා ගිහලා තියෙනවා ඉතින් ගිය පාරේ එතන බීර් ටින් ගොඩක් තිබ්බා දැන් නම් ඒව නැහැ දැන් නම් මම අදට දැක්කේ මේක විතරයි ඉතින් මේ වගේ වැඩ කරන්න එපා යාළුවනේ මේ වගේ කියන්නේ ඕගොල්ලෝ එන්න ඕගොල්ලෝ පරිසරේ විඳින්න හැබැයි ඕගොල්ලෝ ගේන කරන දේවල් ඔක්කොම ආපහු අරගෙන යන්න මේ මතකයන් විතරක් තියලා යන්න අපි යම් බලන්න ඉස්සරහට දැන් මේක මම මෙතනින් අරන් යනවා මොකද මේක අවුල් ඉතින් මේ වඩ පේනදි මාස්සේ කුද් දාලා ගිහිල්ලා ඒ කියන්නේ මෙතන මේ තියෙන බෝතල් ඉතින් වඩ පේනවා ඇති මෙන්න මේ වගේ වැඩ කරන්න එපා ඉතින් මේ අරක්කු බෝතල් වඩ පේනවා ඇති පියන් අපේ වීඩියෝ එක ඉදිරියට ඉතින් මෙන්න මෙයාට මාල් ටිකක් ඉන්නවා බලමු නිකන් try එකක් දාලා අල්ලන්න පුළුවන් වෙයිද කියලා අම්මෝ නෑ නේ ඉතා චුට්ටක් යන ගොඩාක් යන්න බෑ අපිට මෙතනින් ඉහට මම යන්න අදහස් කරන්න නෑ මොකද මෙතනින් ඉහට මාත් ගිය පාර ඇවිල්ලත් ගියේ නෑ අපි තා චුට්ටක් පයි කියලා බලමු අත්තනම ගිය පාර නම් මෙච්චර දුර එන්න ඕනේ උනිත් නෑ මොකද ඒ තරම් මාළු හිටියා අල්ලගන්න එන වෙන කිකි හිට හිටියෙත් එන්න බැරි වුණා ඉතින් අද තමයි වෙලාවක් හම්බුනේ බර නිදාසේ ඇවිල්ලා පොඩ්ඩක් වීඩියෝ එකක් කරගෙන මාළුවේ මල්ලන්න මෙතනින් එහාට නම් යන්නත් බෑ පාරත් හරියට නැහැ මම මෙතනින් අන්තිමට වීඩියෝ එකේ ඒ කියන්නේ මම මෙතනින් ඉන්නවා මෙතනින් එහාට යන්නේ නැහැ ඉතින් බලමු මෙතනින් මාළුවෙක් එක්ක අල්ල ගන්න පුළුවන් වේද කියලා අන්තිම තැනින් අපි නැවතිච්ච මාළු නම් නැහැ ඉතින් නෙළුම් පැල නම් තියෙන ඇති වෙන්න අපි බලමු නෙළුම් පැලයක් හරි ගලව ගන්න අඩු ගානේ ඉතින් මීට වඩා යන්න පුළුවන් ඔයාලේ පේන වැඩි තව යන්න පුළුවන් ඒනට පාර පොඩ්ඩක් මේ හරි අවුල්. ඉතින් මම මීට වඩා යන්නේ නැහැ දැන්. ඉතින් මේ වගේ ඉතමත් ලස්සන ප්ලේස් තියෙනවා අපේ ගමේ. ඉතින් ඔයාලට ඉදිරියේදී මගේ සේරම තැන්වලට ඔයාලව එක්කන් යනවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ
අපි මාළු අල්ලන්න ආවා. ඉතින් මාළු හිටියේ නැහැ ගිය පාර වගේ මේ පාර. සමහරට වැස්ස නිසා මාළු ගිහිල්ලා වෙන්න පුළුවන්. අපි පායපු දවසක ආපහු අනිවාර්යෙන් ඇවිල්ලා බලමු මෙතන. ඉතින් මෙතන විතරක් නෙමෙයි. ඉතින් ගොඩක් තැන් තියෙනවා අපේ ගමේ. අපි ඉතින් එකින් එකට එක වීඩියෝ එකකින් එක වීඩියෝ එකකට අපි ඒ තැන් වලට යමු. අපි ගිහිල්ලා බලමු. මම වීඩියෝ එක මෙතනින් දැම්ම කට් කරන්නේ නැහැ. මොකද මෙතනම තව පොඩි ප්ලේස් එකක් තියෙනවා. අපි එතනටත් ගිහිල්ලා බලමු මාළු අල්ල ගන්න පුළුවන් වේද කියලා. එතනින් මාළු අල්ල ගන්න බැරි වුණොත් වීඩියෝ එක මම එතනින් කට් කරනවා. අපි යන එතනට ගිහිල්ලා බලමු. කුඩල්ලෙකුත් කාලා ඉන්නේ. එන්නට මම සැලෙන්නේ නැහැ. අපි යන වීඩියෝ එක ඉදිරියට. දැන් අපි ඇවිල්ලා ඉන්නවා වෙන ප්ලේස් එකකට. කලින් තැන මාළු නැහැ එතන. අපි ගියා. ඉතින් අපි ගොඩාක් දුර ගියා එතන. එතන මාළු හිටියේ නැහැ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ වෙන ප්ලේස් එකකට. මෙතන ඉන්නවා බුලත් හපේ කියලා මාළු වර්ගයක්. අපි ගිහිල්ලා බලමු උන් අල්ල ගන්න පුළුවන්ද කියලා. දැන් බලන්න. ඉතින් පට්ට කැලාව මෙතනත්. හැබැයි කලින් වගේම ලොකු කැලාවක් නැහැ. මෙහෙන මේ සාමාන්‍ය ගෙවල් එහෙමත් තියෙනවා. ඉතින් මේකත් තියෙන්නේ ඒ හරියම තමයි. හැබැයි මේක ටිකක් යන්න ඕන දුරට. බලමු ඔයාලට මාළු පෙන්නන්න. මේ ඉන්නේ මාළු. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා මේ ඉන්නේ. මුලත් අපේ කියලා මෙයාලට කියන්නේ අපි නා. ඔයාලගේ ගම්බල කොහොම කියනවද දන්නේ අපි නා කියන බුලත් අපේ කියලා මෙයාලට. ඉතින් මෙයාලත් නිකන් හට අර නිකන් අර බාබ්ලා වගේ තමයි. වගේ නේ බාබ්ලා තමයි මෙයාලා. ස්ටුඩියෝ වෙනසක් තියින්නේ. බලමු අපේ මල්ලි ට්‍රයි එකක් දෙනවල් නැන්න ඉන්න බලන්න මාත් බහැලා බලන්න. මීට ගහන්න ඕන කොල්ලෝ අයියෙන් ගහලා බෑ. කොතකොත් ඔක දෙන්න මගේ. හරි බලමු ඔන්න මම ගත්ත අතට බලමු ට්‍රයි එකක් දාලා අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා. බලමු ගේමත් අරින්නේ කොහොම හරි අල්ලලාද ඔයාලට එක මාළුවෙක් හරි අල්ලලා පෙන්නනවද? ඒක තමයි මගේ එකම අභිප්‍රාය. අල්ලන්න අමාරුයි පේන්නේ නැහැ මෙයාලව. බලමු කොහම ට්‍රයි එකක් දීලා අල්ලගන්න. කොහොම බලන්න මෙයාලා කොයිද ඉන්නේ? මෙන්න මේ හරන සෙට් එකක් ඉන්නවා. වැඩේ කියන්නේ අල්ලගන්න එක තමයි ටිකක් ගේම. චිකේ පාර වුණෙත් නෑ. චුට්ටෙන් චුට්ටි තායික පාරක් බලමු. ඊට පස්සේ වාඩි දෙන්න අන්න මෙයා අල්ලගමු කොහම හරි මෙයා අල්ලගන්න පුළුවන්. ඔය වෙත්තෙන් එවනු මගේ. අයියෝ මෙහෙට එවන්න ඕන. පොඩි 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 තායික පාර මම බලන්න පොඩි. ඔයා මේකේ අර මේ අර බටේ දාලා ආව නැත්තම් මේක දිග තිබ්බ කලේ. එහෙනම් මෙච්චර මේ නැවෙන්න කරන්න ඕනේ. හැබැයි බටේ තිබ්බනම් අල්ලගන්න පුළුවන්. බලු බලු ට්‍රයි එකක් දීලා. දැන් කූඩැල්ලුත් කාලා එවුන් කාලා මෙවුන් කාලා අපි ඉන්නේ. අපි ගේම නම් අත්තරින්නේ. අම්මට සෙලිම කෙත් සතෙකුත් හිටියා. අපි සැලෙන්නේ නැහැ ඒවට. කු චුට්ටෙන් චුට්ටෙන් චුට්ටි දේනද හවුමි නොමි මේ මෙතන කිනේ වරනේ අයියෝ පින්නේ අම්මා දෙම් කේ දේවල් එයා වල්ල ගන්න එයා කොහොම හරි අල්ල ගන්න අයියෝ මං ආස මේක කළු මල්ලි ආසයිලු අපේ අපි බලමු අල්ල ගන්න කෝ දැන් ඌ කෝ අයින් ඕද මඩි පොඩි 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 අනේ අනේ දෙන්න කෝ අනේ අහ ගන්න වෙන මේක අයින් තො මොඩිද මේ වගේ අත්දැකීම් දෙන්නේ ඉතින් අපිම විතරයි ඔයාලට. ඉතින් ඔයාලට පේනදි ගමක ඇවිල්ලා වෙලේ මාළු අල්ලන්න හැටි. පට්ට ගේමක් දෙන්න ඕන අල්ලන්න. මෙතන ඉන්න මෙතන ඉන්න මේ මේ සෙට් එකක් නේද මෙතන. ගහනවා මේ. ගප්පි නෙමෙයි මේ. කොහෙද මගේ? අර අරු වෙන අර ඉස්සල ඉතින් මාළු බලන්න. ෂේප් එක ගන්න ෂේප් එක ගන්න. හරි ඔන්න අපේ මල්ලි අල්ලගත්ත මාළුව කොහොමද වතුරක් දාලි. හරි අපිට ඕන මාළුව අපි අල්ලගත්තා. මේ මල්ලි වැද්දා මරන්න එපා කොල්ලෝ ඉමීට දාන්න. වව්. ඌ මාතවන්න. හරි වාඩි දෙන්න. මෙයාට මොකක්ද කියනම? දන්නා නම දන්නෙත් නෑ ඔන්න ඉතින්. ඒක ඔයාලට පේනවා ඇති. සුපිරි මාළුවෙක්. පොඩි මෙයා තව ලොකු වෙනවා ඇති අනිවාර්යෙන්ම. නෑ ලොකු වෙනවා. මේ ගන්නද? ඒක ඔයාලට පේනවා ඇති.
තවික්කනේ බලන්න තවික්කනේ බලන්න කොහොම හරි අපි අල්ලනවාද නෑ නෑ ඒකට හවුන්නේ නැද්ද කොහෙද අර හරි ගමු බුලත් අපි උතල්ල මාළු එහෙන් යනවා මෙහෙන් යනවා ඉතින් අල්ලගන්න බැරුව ඉන්නේ හරිද හරි ඔන්න හරි තව එක්කෙනෙක් අල්ලගෙන වාව් සුපිරියා ඔන්න දෙන්නයි ඔන්න මාළු දෙන්නෙක් ඉන්නවා මේන්නේ අපි දැන් අල්ලගත්ත මාළු අපිට පුළුවන් උනේ මාළු දෙන්නයි අල්ලගන්න ඉතින් මේ මාළුන්ට කියන නම නම් අපි දෙන්නම දන්නේ කවුරු හරි දන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා අනිවාර්යයෙන්ම subscribe එකක් දාන්න කියලා කියනවා ඒ වගේම තමයි මේ මේ වගේ හොඳ ලස්සන ප්ලේස් අපේ ගම ඇති වෙන තව තියෙනවා ඉතින් අපි ඒවට එකින් එක හිමීට යමු අනිවාර්යයෙන්ම subscribe එකක් දාලා එකතු වෙන අපිත් එක්ක හැමෝටම සුබ දවසක්